මේ අතර පසුගිය මාර්තු 4 වනදාද විදුලි ගාස්තු 9%කින් අඩු කිරීමට පියවර ගැනුණා. ගෘහස්ථ ආගමික හෝටල් සහ කර්මාන්ත පොදු කාර්ය රාජ්‍යංශය සහ විදුලාම්පු සඳහා මෙම ගාස්තු අඩු කිරීම සිදු කෙරුණා. අද දිනේ සිදු කෙරුණු නව ගාස්තු අඩු කිරීම යටතේ ආගමික ස්ථානවල මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වාද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වාද අඩු කෙරෙනවා. රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා සහ රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30ක් දක්වා අඩු කිරීමට යෝජිතයි. කර්මාන්ත ශාලා, හෝටල්, රාජ්‍ය ආයතන සහ පොදු කාර්යංශ සඳහාද ගාස්තු සංශෝධනය කර තිබෙනවා. නව ගාස්තු සංශෝධනය සමග උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් ඉදිරිපත් කර ඇත. අතර විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල් පතක් ඉදිරිපත් කිරීමද ඒ අතර වෙනවා. ජනතාවට සහන සලසමින් විදුලි බිල මෙම වසරේ දෙවන වරටත් පහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව මෙවන් ප්‍රතිචාරයක් දැක්වුවා. අපිට නම් ඔයිට වැඩි අඩු වෙන්න ඕනේ. අපිට මදි කොච්චර අඩු කරත් නැද්ද? මදි අපිට නම් මදි. ඒක ලොකු ගණක් ඉස්සලා වැඩි කරලා සුට්ට කඩු කරලා පෙන්නනවා. ඡන්ද කිට්ටුයි. ඉතින් සතුටුයි. ඉතින් ඇත්තටම කියනවනම් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට රුපියල් 6000ක් ගෙවන එක ලොකු දෙයක් ඇත්තටම කියනවා. වැඩි කරනකොට වැඩි කරනවනේ නේද? අඩු කරනකොට ඔහොම තමයි අඩු කරන්නේ. අඩු වීම ගැන නම් ඉතින් ඒක ප්‍රමාණවත් වෙනවා. ඊට වඩා ජීවන වියදම පහේ ටික අඩු කළා නම් හරි. ආ හොඳයි. ඉතින් අඩු වෙනවනේ මිනිස්සුන්ගේ ජීවන බර අඩු වෙනවා නම් ඒක මිනිස්සුන්ට හොඳ දෙයක්. 30ක් අඩු වෙනවනම් හොඳයි ඉතින්. අඩු වෙනවනම් හොඳයි ඉතින්. ගෙවුවට සෑහෙන දෙයක් පවුගේ කාලේ. ඡන්දෙ ළඟයිනේ හොඳට අන්ද ඕනෝ. එහෙම සතුට නැහැ. මොකද අපි වැඩි පාවිච්චි කරන්නේ නැහනේ. එතකොට ඉතින් බිල දෙයක්ම කොහොමද අසතුට තමයි එන්නේ. මොන සතුටක්ද මිනිස්සුෝ තියනේවා 10 ගුණයක ඉතින් වැඩි කළා 5% අඩු කරනකොට වැඩක් තියෙනවද? කියන්නේ නම් එහෙම තමයි. අඩු වෙනකොට 11යි. අද 10ක් අඩු කරපේක 60%ක් වැඩි වෙලා. ඕවා කතා කරලා නේ කුණුවරපෙන් බයින්න වෙලා තියෙන්නේ. තහනේ කියන්නේ කියලා වැඩ නැහැ. හොඳයි හොඳයි. ඇත්තටම හොඳයි. ආ බලාපොරොත්තු වුණා අඩු වෙයි කියලා. තාවත් නම් නැතක් කමන්නේ ඔය ගාන ඇති. සාමාන්‍යයෙන් අපිට තිබ්බ ගාන වගේ අඩු වෙනනම් අපි ගොඩක් මේ සතුට වෙනවා. ගෑස් අඩු වුණා, ලයිට්ස් අඩු වුණා, ඉස්සරහටත් අඩු වෙන්න පුළුවන්. මේක මෙහෙම්මම යන්න ඕන ඉස්සරහට. අඬු හොඳයි. නැත්තම් පාර්ලිමේන්තුවක් ගිහින් තියලා අපිත් ඉවරයි මේ වෙනකොට ඒ ආපු ඒ නැට්ටුකාර එවුන්ට ඉඩ දුන්නා නම්. බොහොම හොඳයි. කෙලින් හිටියේ නැත්තම් බෑ. විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලි බල මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කිරීමත් සමග උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කළා. එම යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ගෘහස්ථ අංශය සඳහා 37ක් ඇතුළු කාණ්ඩ 4ක් සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ ප්‍රතිමත්තිමේ තීරණයකට අනුව සෑම වසරකම මාස 3කට වරක් වියදම් නිරූපණය වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ තීරණයට අනුව මෙම නව ගාස්තු ක්‍රියාත්මක බවයි. මේ අතර නව ගාස්තු ප්‍රකාශයට පත් කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙය ජනතාවට දැනෙන ගාස්තු අඩු කිරීමක් බවයි. ගෘහ පරිභෝජකයන් ගැන සැලකීමේදී ඒක එක එක යුනිට් භාවිතා කරන අය 30 ඉඳලා 180 දක්වා 30 තමා අඩු ආදායම් ලබන ලාභින් ඒක අපි සැලකිල්ල අරගෙන ඒක රුපියල් 8 ඉඳලා රුපියල් 6 දක්වා අඩු කරා 25% ඒක ඇත්තටම විදුලි බල මණ්ඩලය යෝජනා කරපු විදිහට ඒකක 30 60 අතර අගය රුපියල් 20 ඉඳලා 9 දක්වා අඩු වෙලා තිනවා එතකොට ඒක 55% අඩුවීමක් මුල යුනිට් 30 දී පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් 1.5 මිලියන ඉන්නවා ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙක්ගේ මාසික විදුලි බිල්පත රුපියල් 280ක් වෙනවා ඒකක 60ක් භාවිත කරන කෙනෙක්ගේ විදුලි බිල්පත වෙන්නේ රුපියල් 700. එතකොට ඒ 53%කම විදුලි බිල්පත යගේ රුපියල් 700ක් කො ඊට වඩා අඩු අගයක් වෙනවා. ඒකක 60ක් සඳහා ගියවර අගය වෙන්නේ 1140යි. දැන් ඒක 700 දක්වා අඩු වෙලා තියෙනවා. ඒකක 30ක් දක්වා එක 390 ඉඳලා 280 දක්වා අඩු වෙලා තියෙනවා. ඒකක 90 120 150 180 යනාදී කාණ්ඩවලට විවිධ විදිහට අඩුවීම් සිදු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඒකක 180ක් භාවිත කරන කෙනෙක්ගේ රුපියල් 2000ක විදුලි බිල්පත අඩු වෙනවා. ඒකක 150ක් භාවිත කරන කෙනෙක්ගේ මාසික විදුලි බිල්පත රුපියල් 1800කින් පමණ අඩු වෙනවා. ඒකක 120ක් පමණ භාවිත කරන කෙනෙක්ගේ මාසික බිල්පත රුපියල් 1500කින් විතර අඩු වෙනවා. මේක තමයි ගෘහස්ත කාණ්ඩේ විදුලි පරිභෝජනයේදී ලැබෙන විදුලි බිල්පත.